යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ යෞවන සමාජ සම්මේලනයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. බංකොලොත් රටක් බංකොලොත් භාවයෙන් ගොඩ එන ගමන ක්‍රියාත්මක කරන්නට තාරුණ්‍යයේ ශක්තිය, නායකත්වය, මඟ පෙන්වීම සහ එම ගමනේ පෙරමග ගමන්කරුවන් හැටියට අපේ රටේ තාරුණ්‍යය පත්වීම අපේ වැඩසටහනේ මූලික අංගයයි. තමන්ගේ හැකියාව තුළ ඒ ව්‍යවසායකත්වය තුළ ඒ ව්‍යාපාර පවත්වාගෙන ගොස් මේ රටේ දළදේශීය නිෂ්පාදනය නිපදවීමේ ගමනේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් බවට පත් වෙලා ඒ ව්‍යවසායකත්වය තුළ අපිට පුළුවන් අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ දැනටමත් භාවිතා නොවුණු ප්‍රයෝජන නොගත් තාරුණ්‍ය ශක්තිය. ඉතින් මේ තාරුණ්‍ය ශක්තිය එළියට ගන්නට නිසි රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ නිසි රාජ්‍ය මැදිහත් වීම තුළ අපි අවබෝධ කරගන්නට ඕන හැමදේම ආණ්ඩුවට කරන්න අමාරුයි. ආණ්ඩුව තමන්ගේ කාර්යභාරය පහසුකම් සපයන්න. තාරුණ්‍යයට දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධන ශක්තිය ලබා දෙන්න ව්‍යාපාර ආරම්භ කරන්න. ඒ මුල් ආරම්භය අපේ තාරුණ්‍යයට ලබා දුන්නහම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ තරුණයා තරුණිය ව්‍යවසායකින් හැටියට තනි පුද්ගලින් හැටියට හෝ කණ්ඩායම් හැටියට ඒ ව්‍යාපාර ඉදිරියට ගෙන යෑමේ ශක්තිය, දක්ෂතාවය, කුසලතාවය අපේ රටේ තරුණියට අනිවාර්යම දෙවිලා. අපි ලෝකයේ තරුණිය කේන්ද්‍ර කරගත් සංවර්ධන රටාවන් වලින් පාඩම් ඉගෙන ගන්නට ඕන. ඒ පාඩම් අපේ රටට උචිත වන ආකාරයට සංශෝධනය කරමින් අපේ රටත් තරුණිය කේන්ද්‍ර කරගත් ශක්තිමත් ආර්ථික සංවර්ධන රටාවකට යොමු වෙන්නට ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.